මේ වෙනකොට 99000කට ආසන්න පිරිසක් ඉන්නවා විශ්‍රාම වැටුප ගැළපිය යුතු සංඛ්‍යාව හැටියට එක මාසයකට මිලියන 960ක පමණ මුදල් ප්‍රමාණයක් අතිරේක මුදල් ප්‍රමාණයක් මාසික විශ්‍රාම වැටුපට එකතු වෙනවා 2019 අවුරුද්ද අවසාන වෙනකොට අපිට පාරතෝෂික ගෙවා ගන්න නොහැකිව මිලියන 2500කට ආසන්න ප්‍රමාණයක් අතේ ඉතුරු වුණා මුල්‍ය අර්බුදයේ ඇත්තටම අපිට දැනෙන්න ගත්තේ 2019 පෙබරවාරි මාසේ ඉඳන් අපිට පාරතෝෂික ගෙවීමේ අක්මුදල් ලැබීම ත්‍රිසරියෙන් ප්‍රමාද වෙන්න ගත්තාම තමයි මේ මුල්‍ය අර්බුදයේ ඇත්තටම ඉස්සෙල්ලාම අපිට දැනුනේ ඒ 2019 පෙබරවාරි මාසේ ඉඳන්. දැන් මේ මුල්‍ය අර්බුදයේ තියෙද්දි තමයි රාජ්‍ය ආදායම 112 ඉඳලා 108 වෙනකන් නැති කරගත්තේ. බිලියන 600ක් 700ක් බදු සහන ලබා දීලා. විශ්‍රාම වැටුප් කොහොමද මේ ඉදිරියට තිරසරව පවත්වාගෙන යන වැඩපිළිවෙල? රජයේ ආදායමෙන් 112කට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව ඊට දශම ගානකින් එහාට මෙහාට වෙලා වියදම් වෙනවා විශ්‍රාම වැටුප් කියන එකට පමණක්. අපිට යෝජනාවක් ඉදිරිපත් කළා දෙපාර්තමේන්තුවේ හැටියට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත හඳුන්වා දීම යෝග්‍යයි කියලා. මොහොතම අදහස් කරන්නේ අනාගතයේදී විශ්‍රාම වැටුප් ගෙවන මූල්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එකද? අනිවාර්යයෙන්ම 2028 2030 වෙද්දි නැවත වතාවක් විශ්‍රාම වැටුප් ගෙවීමේ අර්බුදයකට රට මුහුණ දෙනවා. දැනටමත් 107කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාමිකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට මාසික විශ්‍රාම වැටුප ගෙවන්න බිලියන 27කට ආසන්න මුදල් ප්‍රමාණයක් දල වශයෙන් වමනා වෙනවා. ඊට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දුද ආබාධ සහ මියගිය අයට කෝටි 300ක අධික මුදල් ප්‍රමාණයක් මාසික වන්දි වැටුප හා දීමනා වශයෙන් ගෙවනවා. ඊළඟට මාසයකට 3500කට ආසන්න ප්‍රමාණයක් නව විශ්‍රාමිකයෝ ප්‍රථම විශ්‍රාම වැටුප ගෙවීම හැටියට ආරම්භ කරනවා. ඒ පිරිසට බිලියන 4කට ආසන්න වාර්තෝෂික මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම බැලුවොත් බිලියන 34ක හෝ 35ට ආසන්න මුදල් ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විතරක් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ වශයෙන් රජයට මහ භාණ්ඩාගාරයට ලබා දිය යුතු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.